රාජ්‍ය ආයතන අලාභ ලබන තැනට පත් කර විකුණා දැමීම එක් යුගයක ප්‍රධාන ආර්ථික මූලෝපාය වී තිබුණා. එම මූලෝපාය වළංගු නොවන බව තහවුරු වී බොහෝ කල ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකුණා දැමීමට පසුගිය රජයෙන් දරූ ප්‍රයත්නය සම්පූර්ණයෙන්ම බිඳවැටුණා. එම යුගය කඩිනමින් අවසන් කර ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීමටත් විවිධ ක්‍රම සහ විදි යොදා ගත්තා. ඒ ක්‍රම සහ විදි අතර මුලින්ම තිබුණේ අලාභ ලබන ආයතන කීපයක් විකුණා දමන බව දක්වමින්. නමුත් ඒ තුල ලාභ ලබන ආයතනයන් පවා දක්වා තිබුණා. මෙහි සැඟවුණු ඇත්ත අරමුණ වී තිබුණේ ලාභ ලබන ආයතන විකිණීමයි. එහෙත් එය එළිපිට ප්‍රකාශ වූයේ නැහැ. ශ්‍රී ලංකා ටෙලිකොම් වගේම රක්ෂණ සංස්ථාවත් විකුණා දැමීමට මෑත කාලයේ නොගත් උත්සාහයක් නැහැ. විශේෂයෙන් රක්ෂණ සංස්ථාව මූල්‍ය ක්ෂේත්‍රයනුත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙනුත් රටට ඉතා වැදගත් වනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් කියන්නේ වැඩි කොටස් අයිතිය රජය සතු බවයි. එනම් රාජ්‍ය හිමිකාරීත්වය 50.23%. නමුත් මෙම ප්‍රතිශතයට අදාළ කොටස් ප්‍රමාණය කොතරම්ද යන්න විගණකාධිපතිවරයාට පවා හෙළි කර තිබුණේ නැහැ. රජය සතු කොටස්වල වටිනාකම රුපියල් මිලියන 1271ක් වී තිබුණා. කොටස් ප්‍රමාණය කොතරම්ද යන්න විගණකාධිපතිවරයාට හෙළි කර තිබුණේ නම් ඒ කොටසක වටිනාකම ගැන අදහසක් ගන්න තිබුණා. මෙවැනි අතිශය වැදගත් සංවේදී දත්ත සැඟවූයේ නිකම්ම නෙවෙයි. එසේ වුවත් විගණකාධිපතිවරයා 2024 මැයි මස 31 වනදා මුදල් අමාත්‍යංශ වාර්ෂික වාර්තාවට එක් කළ වාර්තාවකින් ඉතා වැදගත් තොරතුරක් හෙළි කර තිබුණා. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් ප්‍රමාණය 50.23% වෙනුවට එහි හිමිකාරීත්වය 49.5% ලෙස දැක්වීමෙන් මෙහි ඇත්තේ 0.073%. නමුත් මෙම දශම ගණනක වෙනස තුළින් කොතරම් මහා පරිමාණ මූල්‍ය අපරාධයක් කළ හැකිද කොටස් ප්‍රමාණය සඟවන්නේ ඒ වෙනුවෙනි.